ට අපි අදාවා අපහු ගිබ්්‍රිව රෝඩ්ඩකට අපි දවස් දෙක කනිමුන් බේ හිටියා. හිට පස්සේ අපි දවස් දෙකක් ඉන්ඩුනේ එහෙ ෆියෝල් ඉවර වෙලා. එට පස්සේ ෆියෝල් අපහු එකලො රිලිස් කරනකං ඉඳලා අංකල් ගවාහනයට හැම ෆියෝල් ගහගෙන අපහු එන්ඩ පටන් ගත්තා. අද දැන් කිලෝමිටර් දෙසියකට වැඩිය තුන්සියක්කට කිට්ටුවෙන්න්න මහිතන ්‍රයිව් කරදනට ට්‍රයිව් කල්ලා අපි ආපහෝව ගිබ්්‍රිව රෝඩ්ඩකට එකන උඩ පැත්ති නම් අපහ පල්ල හැටවෙල්ලා ගිබ්්‍රිව රෝඩ්ඩකටාව දැන් ඇවිල්ලා එනකොට අපිට හම්බුණා මේ ගිබ්්‍රිව ස්ටේෂන් එක. ඉතිං ඒක ස්ටේෂන් එකක් කියලා කිව්වට මේකේ මතන ඉස්සර මේක හොඳර ඔපරට් වෙන්ඩ ඇති මේක අබ්‍රිජනල් කමිනිිටිය එකට අයිති එකක් පත් දෙක නමන් ගා ගල්ලා කුන්ඩා කමිනිටේ. ඉතින් කොමරි ඇතුල ස්ටෝය එකරගේ පම්මුකුත් මන හැ ස්ටෝ එක තනකරම ඩෙඩ ෆ්‍රිජ් ෆ්‍රීසස් ඔක්කම ඕ් ඔක්කොම දූවිල්ලි තට්ටු බැඳිලා හෙම තියෙන්නේ. ඉතින් අපි ආවෙනිකම් බලන්න කියලා ඉතින් මුකුත්ම නැහැ. මෙතන තියෙනවා වර්ක් ෂොප් එකක් වගේ එකක්. ඒකත් ඔපරේටන පාටන්න මිනිස්සු පේන්ඩත් නැහැ. එකම එක ලේඩි කෙනෙක් අරහැ පැත ගෙදර හිටිය එච්චර තමා. ඉතිං දැන් අපි එහෙමනොත් අපහු පාරට ගිල්ල ආයි වෙස්ට් පැත්තර යන්ඩ පටන් ගන්නවා. ඊට පස්සේ අද ගොඩක් විට අපි තවටිකත් දුර ඩ්‍රයිව් කරලා කෑම් කරනවා. ඊට පස්සේ හෙට ඉඳං අපහු වෝක් සහ ගෝජස් බලන්න යන්න තමා තියෙන්නේ. ඉතින් එනම් දර කවරුත් නැතිත්තකේ බලන්ඩ දෙකුත් නෑ. එනම් අපි අප යන්ඩ පිටත් අපි අපහු යන්ඩ පිටත් වුණා ගිබ්්‍රිව ස්ටේෂන් එක එලියට අවිල්ල. ඔබලට පේනවා රෝඩ් කන්ඩිෂන් එක කොරගේෂන් මතමයි තනිකරම සහ දූවිලි ගල් දූවිලි කොරගේෂන් පවිටික තමා ගටම තියෙන. ඉස්සරයෙන් වාහනයක් යනවා. ඉති වාහනයක් අපේ ඉස්සරාට සෙක්ටුනාව හරිම අමාරු ඔවටේ කරන්න මොකද ඒ වාහන ළඟට යන්න බෑ අපිට පාර පේන්නතු යනවා. ඉති ආරම ලොකු ප්‍රොජෙක්ටයක් තමයි වාහනයකට ඕවටේක් කරන. දැකෝමාරි තවඩියක් ඉස්සරහන් අපිට සෙට්ටනවා ආන්ඩ්‍රව ප්‍රොසිං එක ලස්සන ක්‍රොසින් එකක් ටික දුරයි තියෙනවා. ගෝච් කියන ගෝච් එක කිම්බලිස්වල ගිබ්්‍රිව රෝඩ් එක කරා දෙහම්බෙන ඒක බානට ගෝජ් එකට මේ යනවද කියලා මම තාම දන්න තාම එච්චර හිතල නෑ. කොමරි ඒක යනට පටන් ගන්න හරියට තමා දැන් ඇවිල්ලා ඉන්න. දැන් වැඩේ තියෙන වෙලාව 3:40. බානට් ගෝච් වෝක් එක සාමාන්‍යයෙන් රිටර්න් 2-3 hour වෝක් එකක් කියලා කියනවා. ඉතින් අපි දැන් ගියොත් අපි රෑ 7 වෙනවා එනකොට ගිල්ලා ස්විම් කරලා ඔක්කොම කරලා. ඉතින් අපි පොඩ්ඩක් මේක දිකේ වෝක් කරනකොට හම්බුණා මේ මෙන්න මේ වගේ තැනක්. මෙතන කෑම්ප් සයිට් එකක් මෙතන තියෙනවා. ඉතින් අතන තියෙනවා ක්‍රේක් එක. ඉතින් අපිට මෙන්න මෙතන කෑම්ප් සයිට් එකක් තියෙනවා. ඉතින් අපි ප්ලෑන් කරේ වාහන දෙක මෙතනට දාලා කෑම්ප් සයිට් එකේ ඔක්කොම සෙට් කරලා ඊට පස්සේ අපි ගඟ දිගේ උඩට ගිහිල්ලා මොනහරි තියෙන දෙයක් බලනවා කියලා තමා ප්ලෑන් කරේ. මොකද එතකොට අපිට ගොඩා දුර යන්න නැතුව මගක් ගිහිල්ලා මේ ඕන්නන් එන්න පුළුවන්. මොකද මේකේ ලස්සන ස්විමිං හෝල්ස් තියෙනවා කියලා තියෙනවා. ක්‍රිස්ටල් ක්ලියර් වතුර තියෙන. ඉතින් ඒක නිසා තමා විශේෂම
හිතුවේ අනිත් එක මෙතන හරි ලස්සන තැන කැම්ප් කරන්න. දැන් මෙතන අපි කැම්ප් කරනවා ෆයර් පිට් එක මෙතන. මම පල්ලෙහාට එක්ක යන්න. හරිම ලස්සන මේ මෙතන චූටි පූල් එකක් තියෙනවා. ගැඹුරු නෑ ඇත්තට. උනාට ලස්සන පූල් එකක් තියෙනවා මෙතන. ඉතින් වතුරත් perfect temperatures. ඉතින් හිතුවේ මේක දිගේ උඩට ගිහිල්ලා බලනවා කියලා. ඇත්තරම එක්කෝ මට ඩ්‍රෝන් එක උස්සලත් බලන්න පුළුවන් කොච්චර දුරකට යන්න තියෙනවද මොනවද ළඟ තියෙන පූල්ස් කියලා. මම මේක කරන්න අපි පයින් යන්න පටන් ගත්තා. වතුර ටෙම්පරේචර් එහෙමත් මාරු සීතලත් නෑ රස්නෙත් නෑ. දැන් දවල් වරුවම ගල්වල ඇවිල්ලා රත් වෙලා තියෙන එක ගානකට. ඉතන තියෙනවා ඉස්සරහා ලස්සන පූල්ලයක්. අපේ දැන් ඇඩියක ගෝජ් එක නෙමෙයි අත්තරම පොඩ්ඩක් ස්විම් කරන්න තැනක්. රයිට් මං හිතන්නේ මෙතන හොඳයි. උඩ තව රොක්කු උල්ලයක් තියෙනවා. ගිහිල්ලා බලන්න. ඊට පස්සේ මෙන්න මෙතන පොඩ්ඩක් එහා පැතර ක්‍රොස් කරපුවම මතන තමයි කෝච් එක තියෙන්නේ. මේකත් මාරු. මේකත් පාට පූල්ලය. නියමයි. මෙතන තියෙන පොඩි ස්පා ගතියක් තියෙන එක. පොඩ්ඩක් කියලා බලමු මෙතන. බබල් බාත් අදත් ඔන්න අපිටම කියලා පූල්ලයක් තියෙනවා. මෙතන බබල් බාත් ඒරියා එක. ඊට පස්සේ තියෙනවා කිඩ්ස් පූල් එක. ඊට පස්සේ ඩල්ස් එක තියෙනවා. හරි ලස්සනයිනේ. රයිට් අපි වෝක් එකකින් තරමත් දුරට මේ ගඟ දිගේ ආව. දැන් අපි මේ පැත්තෙන් ආවේ. මෙතන තමා ගෝජ් එක තියෙන්නේ. ඉතින් මම අපි මෙතනින් එහාට පයින් යන්නේ නැහැ. එහෙනම් ඉතුරුට ඔයාලට පෙන්නන්න ඩ්‍රෝන් එක යවලා.
අද අය මේ ඉදම ආව අපි කැම් කරපු තැන ඊයේ මෙතන අපි ඊයේ ගෝජ් එකට ගිහිල්ලා ඒ ගෝජ් වෝක් කරා කරලාවිල්ලා ඉතින් අපේ කැම්ප් සයිට් එතන කැම්ප් කරලා පස්සේ අද උදේ ඇහැරුණා. ඉතින් මෙතන පොඩි දේවල් වගේක් කියන්න. දැන් මේ අපේ ට්‍රැවල් එකේදී තියෙන අපිට තියෙන වරයිටි එක. දැන් අපි පෙරේදා ගත්තොත් පෙරේදා දවස අපි ගත කරේ මුහුදුවෙරළේ බීච් එකයිනේ. ඊට පස්සේ අපි කැම්ප් කරේ බීච් එකයිනේ. හවස බීච් එකේ සන්සෙට් එක බලලා හරියටම බීච් එකේ කියන්නේ වතුර ලයින් එකේ ඉඳන් මීටර් දෙකක වගේ දුරෙන් තමයි අපි කැම්ප් කරේ. ඉතින් එතකොට මුහුදේ සද්දෙන් ඇහෙද්දි ඒක අහගෙන අපි නිදාගත්තා. උදේ නැගිට්ටේ සන්රයිස් එක බලන්න. මාර ලස්සන සන්රයිස් එකක් තිබ්බා මුහුදයිනේ. ඉතින් ඒ පෙරේදා ඊයේර සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක මේ වගේ ලස්සන වතුර පාරක් යන තැනක ලස්සන ගඟක් යන තැනක අපි කැම්ප් කරේ. ඉතින් දවස් දෙක ඇතුළත මහා ලොකු වෙනසක් අපි හිටපු පරිසරවලම තියෙනවා. ඉතින් ලොකු වැරයිටි එකක්. ඒ කියන්නේ ඒකම ඇති අපේ අර මෙච්චර දිග ගමනක් යද්දී වුණත් ඒ ගමන බෝරින් වෙන්නේ නැහැ. මොකද මේ අපිට දවසින් දවස දැන් අපි ඩෙසර්ට් එකේ දවස් 12ක් හිටියා. ඉතින් සමහර වෙලාවට කට්ටිය හිතන්න පුළුවන් ඔප්පෝ මේ කාන්තාර මොනවා කරනවද කියලා. එහෙම දෙයක් නැහැ. ඩෙසර්ට් එකේ වුණත් හැම දවසක්ම වෙනස්. වෙන දෙයක් ඕනේ නැහැ. අහසේ සන්සෙට් එකේ සන්රයිස් එකේ අපි දකින එළියේ පරිසරයේ ඒ දේවල් වල ඉඳන් හැමදේම දවසින් දවස වෙනස්. ඉතින් ඩෙසර්ට් එකේ එහෙමයි. දැන් මේ වගේ පැත්තකට ආවම සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් අපි පෙරේදා මං කිව්වා බීච් එකයිනේ කියලා. ඊට කලින් දවසේ අපි හිටියේ නැෂනල් පාර්ක් එකක් ඇතුලේ. ඉතින් එතකොට ඒ පැත්ත සම්පූර්ණයෙන් ආයෙත් වෙනස්. ඉතින් මන් දන්නා මට නම් මේක මාර මේ කැමති ලයිෆ් එකක් මට නම් මේක. ඉතින් අර අපි එක තැනකට කොටු වෙලා ඉන්නවා වගේ නෙමෙයි. තනින් තනට ගිහිල්ලා මේ වගේ මාර ලස්සන තැන්වල අපි කැම්ප් කරනවා. කැම්ප් කරනකොට ඒ ෆීලිං එක ගයිස් මන් දන්නා ඒක මට නම් හරිම වටින දෙයක්. මට විතරක් නෙමෙයි අපේ අංකල්ලා ඒගොල්ලොත් ඒක කියන්නේ ඒගොල්ලෝ කැම්පින් වලට හරිම අලුත්. ඒගොල්ලෝ ඇත්තරම මගෙත් එක්ක අර සිම්සන් ඩෙසර්ට් ගමන යනකම් ඒගොල්ලෝ ජීවිතේ කවදාවත් කැම්ප් කරලා නැහැ. ඉතින් කැම්ප් කරලා නැති කට්ටිය. ඉතින් ඒ වුණාට දැන් ඒගොල්ලෝ ඒකට ඒ පළවෙනි කැම්ප් එකෙන් පස්සේ කැම්පින් ට්‍රිප් එකෙන් පස්සේ ඒගොල්ලෝ ඒකට ගොඩාක් මේ කැමති. ඒක අලුත්ම එක්ස්පීරියන්ස් එකක් වුණාට ඒගොල්ලන්ට හරිම කැමති ඒගොල්ලෝ ලයිෆ් එකේ ගත්ත එක්ස්පීරියන්ස් එකට. ඉතින් ඒක නිසාම දැන් බලන්න මේ ගමන මාස ගාණක්. ඉතින් ඒ මාස ගාණක ගමනට වුණත් ඒගොල්ලෝ රෙඩි වෙලා ආවා. මොකද ඒකට ඒ තරම් ඒගොල්ලෝ කැමති. මොකද ඒගොල්ලෝ ඒකේ රහ දැනගත්තා. ඉතින් අපේ ගොඩක් කට්ට ඉන්නවා කැම්පින් යන්නෙත් නැතුව අපෝ ඕවා කරන්න බෑ, ඕවා හරි මේ අමාරු වැඩ, ඕවා හරි නිකන් දුෂ්කර වැඩ, අන්න ඒ වගේ ඕවා හරි කරදරයි, අන්න එහෙම මේ ප්‍රී ජජ්මන්ට් තියාගෙන ඉන්න කට්ටි ඉන්නවා. ඉතින් මෙහෙමයි, කැම්පින් අමාරු වෙනවා කැම්පින් හරියට කරේ නැත්තම්. ඒ කියන්නේ හරි දේවල් තිබ්බේ නැත්තම්, හරියට ප්‍රිපෙයා වෙලා ගියේ නැත්තම්, හරි අඳුන් තිබ්බේ නැත්තම් මම ඔයා කලින් කියලා දෙනවා. ඉතින් හැමදේම හරියට තියෙනවා නම් හරිම ලස්සනට කරන්න පුළුවන් දෙයක්. ඉතින් කොහොම හරි දැන් ඉල්ල දැන්
දැන් ඕනේ කොෆි එකක්. උදේ කෙටලෙක් ගත්ත. කෙටලෙක් වතුර තියෙන්න ඕනේ. ටිකක් තියෙනවා. එක වැඩි රයිඩෝ අපි ඔන්න මේ පිටත් වුණා. අද දවසේ ගමන තම මේ කැම්ප් සයිට් එකෙන් එළියට යන ගමන් ඉන්නේ. අද දවසේ මොනවද බලමු මුලින්ම බලන්න තියෙන්නේ. පිටසරදි හම්බෙනා මවුන්ට් බානට් රෝඩ් හවුස් එක. ඊට පස්සේ අද ගෝජස් වලින් අපිට මුලින්ම හම්බෙන ගෝජ් එක තමයි මැනින් ගෝජ් එක. දැන් මැනින් ගෝජ් එකේ හයික් එක ගිහිල්ලා වතුරට පැනීමක් තමයි මම හිතන්නේ අද පෙන්ඩුම් කරන්න. ෆියල් ගන්නවද? නැහැ කියලා වෙන්නේ වන්දනා. ඕකේ. රයිට්. අපි දැන් මැනින් ගෝජ් එකට යන්න තමයි යන්නේ. මැනින් ගෝජ් එකට යද්දී කැම්පින් සහ ඇක්සස් පර්මිට් ගන්න ඕනේ. අපි කැම්ප් කරනවා නම් කැම්පින් වලට ගෙවන්න ඕනේ. දැන් අපේ කේස් එකදී අපි කැම්ප් කරන්න ප්ලෑන් කරන්නේ නැහැ. ඉතින් ඇක්සස් පර්මිට් එකක් විතරයි. $10 per person. ඉතින් පර්මිට් එක අරගෙන ඊළඟ වාහන නවත්තලා යන්න තමයි තියෙන්නේ. 5 km return walk එකක්. Great 4 walk එකක් තියෙන්නේ.
කාපාකේට ඇවිල්ලා ඉන්නේ දැන් ආ වාහන දෙක නැවතුවා මේකේ ඇහුණ විදියට ටිකක් ඉන්ට්‍රස්ටිං වැඩක් තියන්නේ මේ වෝක් එක පටන් ගන්න තියෙන්නේ ස්විම් කරගෙන ගෝජ් එක එහා පැත්තට ගිහිල්ලා මෙතන රිවර් එක තියෙනවා ක්‍රොස් කරන්න රිවර් එක ක්‍රොස් කරන්න තියෙන්නේ පයින් ගිහිල්ලා නෙමෙයි ස්විම් කරගෙන මැනින් ගෝජ් හයික් නේ තියෙන්නේ start swimming beach and then you will cross the river which is deep in places and does require you to swim plastic tubs are provided to float your belongings across the river මෙතන plastic tubs වගේක් තියෙනවා ඒකට අපේ බඩු දාලා බඩු ටික පා කරගෙන අපිට දෙන්නේ එහා පැත්තට swim කරන්න See if I can be lizard sidekick. I've lost this bit set of keys, I assume it's going to be. You probably got it a few times, right? Twice. Yeah, twice. No worries. Yeah, take care. Enjoy your travels. Safe travels. Okay. See the fish? Yeah. Just here. That's when you go to the gorge on the edge, there's fish like this. Really? Come up. Yeah, yeah, yeah. So if you're having lunch, yeah, throw some crumbs. They're like piranhas. That's nice. Look, that's a fish. I can still walk. Yeah, so this section, make it swim karanon. There is freshwater crocodiles in here too. You know that? No, you shouldn't have told her just now. She might swim faster. Okay, the map is there. Villa. I feel okay. Padanga. Then to my house. I think I can better get a bag with the rock at the no. Yamala. ගොඩක් කට්ටි කියනවා හරිම ලස්සනයි කියලා. මේ වොක් එකේ මේ ලොකු ෂේඩ් එකක් නෑ. ඉතින් ටිකක් ටයර්ඩ් වෙනවා මේ අවු යන්න තියෙන නිසා. ඒරන මහා අමාරු වන්නක් ගල් කීපයක් තියෙනවා නම් ගින්ද වෙන කිසි කේස් එකක් නෑ දැන්ටන. හරි පොඩි ගල් වගේක් නගින්න තිබ්බා ඒ ආරෙන්ද ගොඩක් පිට තිබ්බේ ෆ්ලැට් සෙක්ෂන් එක නිකන් පයින් යදිනවා වගේ දැන් ගොඩක් ලඟ වෙලා ඉන්නේ ගෝච් එකට Right guys, I think mega tama gorge එක. එකයන් waterfall එකටම යන. මම එකපාරක් ගිහිල්ලා ආවා. ඉන්න දෙනවා waterfall එක. ඉතින් මේවා ප්‍රසිද්ධ තැන් හැබැයි ප්‍රසිද්ධ මේ වගේ යන කට්ටිය ඕස්ට්‍රේලියාව ට්‍රැවල් කරන කට්ටිය අතර තමයි ප්‍රසිද්ධ. ඉතින් එහෙම නැත්නම් ගොඩක් දේවල් ස්පෙෂලි අපේ කට්ටිය අතර ශ්‍රී ලංකන් කට්ටිය අතර ඉතින් මේවා ගොඩක් කට්ටිය දන්නේ නැහැ.
ඉතින් අපේ මෙතන බලලා ඉවරයි. දැන් යන්න කියලා තමයි යන්නේ. ගිහිල්ලා ආයෙත් ස්විම් කරන්න තියෙනවා අර ගෙහා පැත්තට. ඊට පස්සේ සමහරට අද කෑම් කරන තැනකට යයි. එහෙම නැත්නම් තවත් තැනක් බලන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් වෙලාව තියෙනවා. වෙලාවයි කාලයි. හා කාලයි. හා අපිට වෙලාව තියෙනවා. ඉතින් මේ තමා මැනින්ගෝච් එක. ඉතින් මැනින්ගෝච් එකට ආවහම බලන්න තියෙන තව දෙයක් තමයි මේ ඇබොරිජිනල් ආර්ට් තියෙනවා, රොක් ආර්ට්. එතනත් එකක් තියෙනවා. ඉතින් මේ වගේම තියෙනවා මේ මේ ගෝච් එකේ වෝල්ස් වල අනුපු ප්‍රකාශ බලා ගන්නත් පුළුවන්. අතන අරයට අමතරව තව ගොඩක් ඒවා තියෙනවා. ඒවා අපිට හරියට පේන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. රයිට්. අද දවසේ අපේ වැඩ කෙරිච්ච විදිහත් එක්ක දැන් වෙලාවත් එක්ක අපි ඩිසයිඩ් කරා අද අපි මැනින් ගෝජ් වලම ඉන්නවා කියලා. මොකද ඊළඟට අපිට තියෙන ගෝජ් එක බලලා අපේ කැම්ප් සයිට් එකට යන්න අද වෙලාව මදි. ඉතින් අද මෙතන ඉඳලා හෙට උදෙන් පිටත් වෙනවා. ඉතින් දැන් කැම්ප් ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ. වෙලාව 2:00 ගන්න. ඉතින් කරන්න විශේෂ දෙයක් නැහැ. ආයිත් යනවා වතුරට. ගිහිල්ලා ස්නෝක්ලිම් පාරක් දාන්න යන්නේ අද. ලොකු මාළු ඉන්නවා යාට ලස්සන ලස්සන. ඉතින් කට්ටිය බලලා මේ වැඩ කරනවා. ඉතින් ඒක තමයි අද දවසේ වෙන්නේ. අපි ඊයර මේ මැනින් ගෝජ් එකේ ඉඳලා අද උදේ ඇවිල්ලා තියෙනවා කල්වන්ස් ගෝජ් කරන්න. ඉතින් පොඩි දුරයි මැනින් ගෝජ් එකේ කැම්ප් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් එන්න තියෙන්නේ. විනාඩි මං හිතන්නේ අපි 15ක් විතර ඩ්‍රයිව් කරේ 10ක් 15ක්. ඊට පස්සේ මෙතන තමයි කාපාක් කරේ. ඊට පොඩි වෝක් එකක් තමයි තියෙන්නේ. මෙතන පටන් ගත්තා. පොඩි වෝක් එකකින් පස්සේ මම ගල්ස් ස්කෝච් එක තියනවා. අයන බලමු කිව්ලා. බඩ ඉස්සරය මරු පූල් එක පාට්ට අතන උඩත් මං හිතන්නේ තව පූල් එකක් තියෙනවා. අර උඩ තියෙන බෝට් ට්‍රේ එකත් එක්ක ඒක අමුතු ලස්සනක් තියෙනවා. වව්. මාරයි ගයිස්. හරි ලස්සනයි. මේ පැතිවල මේවට ලස්සන මේ තියන්නේ මේ හැදිලා දෙන විදිහ නිසා. දැන් රතු පාට ගල් ගොඩක් විතර දැන් ගෝජස් කියලා කියන්නේ මේ ගල් වලින් ගල් බිත්ති දෙකකින් වගේ වට වෙච්ච වතුර පාරක් ගලන තැනකට තමයි සාමාන්‍යයෙන් ගෝජ් එකක් කියලා කියන්නේ. ඉතින් එතකොට මේ දැන් බලන්න මේ ගල් බිත්ති මේවා අයන් ඩිපොසිට් වැඩි මෙහෙ මේ පස්සල. ඉතින් ගොඩාක් විතර ගල් රතු පාටයි. ගල් වැලි ඒ ඔක්කොම රතු පාටයි. ඉතින් ඒවත් එක්ක
තමයි මේවා මේ විදිහට හැදෙන්නේ. ඉතින් එතකොට මේ එන කලර්ස් බලන්න, මේ කලර්ස් නිසා තමයි මේකේ ලස්සන තියෙන්නේ මේ පැතිවල. මම දැන් ඉන්නේ දෙයල්ල දෙවෙනි ලෙවල් එක. මෙතන පල්ලෙහා දෙයල්ල, මේ දෙන්නේ උඩ තියෙන දෙයල්ල. මේ තමා දියල්ල උඩම. මේ වගේ පොඩි වතුර පරක් එන්නේ ඇවිල්ල තමා වැටෙන්නේ. මේ තියන්නේ උඩම තිබ්බ බෝට්ටේ එක. මෙතන දියල්ල උඩම මෙතන පළවෙනි ස්ටෙප් එක. සෙකන්ඩ් ගිහම සෙකන්ඩ් ස්ටෙප් එක මෙන්න වීව් එක තියෙන උඩට. රයිට්, එහෙනම් යන්න ටයිම් හරි. නැක්කේ කොහෙන්ද මතකත් නෑ දැන්. ඒකට ටිකක් අමාරු පාරක එන්න දෙන ඇවිල්ලා. මේ වාහන නැත්තුම් පස්සේ පොඩි වෝක් ඇත් තියෙන්නේ. මේක ගෝජ් එක ළඟට වාහනෙන් එන්න පුළුවන්. ගෝජ් එක පිටිමත් මෙතනට පේන තත්ත්වය එක තියෙන්නේ. ඔබට ෆෝල් එකකුත් තියෙනවා වගේ.
Right, අපි යන ඒගෝච් එකත් බලමු guys. අද තාම උදේම. අද අපි උදේ 7ට පටන් ගත්ත ගමන. දැන් තාම උදේ වෙලාව 9යි. ඉතින් ඒ නිසා දැන්ම වතුරට බහින්න ප්ලෑන් එකක් නැහැ. දවල් වෙලා යන තැනකින් බහින්න තමයි තියෙන්නේ. හැබැයි මේ වගේ තැන්වල යද්දී නිකම්ම වතුරට බහින්නත් පුළුවන්. මේකේ ටිකක් මේ වෝක් එක ට්‍රිකි. මොකද ගොස් ගොඩක් ගල් වලින් අර මේ එන්න තියෙන පාරවල් නෑ එන්න. right, එහෙනම් අපි ඊළඟ එකදී ආයෙ හම්බෙමු. right, දැන් අපි හරවනවා පාරෙන් Silent Grove and Milk Gorge Road එකට. අපි ආවා බෙල්ගෝච් එකට. බෙල්ගෝච් කාපාක් එකේ ඉන්න දැන් වාහන තියෙන්නේ අරහේ. දැන් මැප් එකේ පෙන්වන විදිහට 1 කිලෝමීටර් වගේ වෝක් එකක් තමයි තියෙන්නේ. එහෙම වෙන්න ඇති කියලා ඉතින් හිතනවා. හරියටම දවල් 12 වෙලාව ඉතින් ටිකක් රස්නේයි. වෝක් එකකට ඉතින් හොඳම වෙලාව නෙමෙයි. කොහොම වුණත් අද අපේ මේ තුන්වෙනි ගෝච් එකද දවසේ. මේක මෙහි තියෙන ෆේමස්ම ගෝච් එකක් කියලා තමයි කියන්නේ. මෙතන ජීන්ලා යනවනේ. එතකොට කූල් වෙනවා එහෙරේ අද. එන විදියට සපත්තු ගලවලා එහා පැත්තට යන්න වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ.
එනම් පට්ට ගෝජ් එකක් ආ බෙල් ගෝජ් මොකක්ද ඒ වගේම පට්ට විදිය තමයි තියෙන්නේ මේ තමයි ගයිස් ඉතින් බෙල් ගෝජ් එක